නීතිය නීතිය කොයි කාලෙත් කොයි දේශෙත් ඉතාමත්ම වැදගත් කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කරනවා ලංකාවෙත් ඒක එහෙමයි කොළඹ විශ්වවිද්‍යාල නීති පීඨයේ Tamange වජ්‍ර ජයන්තිය සමරනවා ඒ සමරමින් නෙළඹෙන මේ 3.4 වෙනිද ඒ කියන්නේ සෙනසුරාදා දින දවස්වලදී හරි අපූර්ව දේශනමාලාවක් සංවිධානය කරලා තියෙනවා මේ සැමරීම සඳහන් සංවිධානය කරන දේශනෙට සම්බන්ධ වන ප්‍රධානතම පුද්ගලයා බවට ප්‍රධාන දේශකයා බවට පත්වන්නේ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති වශයෙන් වැඩ කටයුතු කරන මුසකොෂි හිඩේකි මහතා සමුළුවේ මුඛ්‍ය දේශනය පවත්වන්න කටයුතු සූදානම් කරලා තියෙනවා මේ කියන විදිහට මේකෙදි අභියෝග අවම කිරීමෙහිලා ඩිජිටල් පරිවර්තනයේ සහ නව්‍ය ප්‍රවේශයන් නීති අධ්‍යාපනයේ පරිශන සහ ප්‍රතිසංස්කරණ සඳහා වූ ගෝලීය න්‍යායපත්‍යය කියන තේමාව යටතේ තමයි මේ මුඛ්‍ය දේශනයේ දාට සංවිධානය වෙන්නේ. සෙනසුරාදා උදේ 8:45ට මේ දේශනය ආරම්භ වෙනවා 11:30 දක්වා පවත්වන්නට නියමිතව තිබෙනවා. අපි මේ පිළිබඳව ඔබට දැනුවත් කිරීමක් කළේ නීතිය විශේෂෙහි වැඩි අවධානයක් තියෙන කෙනෙකුට මේ සම්බන්ධයෙන් ඔබේ අවධානය යොමු කරන්න පුළුවන්කම තියෙන නිසා. හරි. ඒ නීතිය මේ සියලු නීතින් අතර ස්වභාව ධර්මයේ නීතිය තමයි වඩා වැදගත් නීතිය බවට පත් වෙන්නේ. මහපොළවේ නීතිය බවට පත් වෙන්නේ ඒක. ඒක නීතිය අකුරටම සමරන සුරකින පාර්ශවයක් පිළිබඳව කතා බහට මුල පුරන්න කැයින සූදානම් වෙන්න ඉන්නවා. ඔව් ඔබ කිව්වා වගේම මහපොළව කියන්නේ තරාතිරමක් නොබලා අපි හැම කෙනෙක්ටම එකසේ සලකන තැනක්. ඒ නිසා අපිට ඉඳ ලැබෙන හැම වෙලාවකම මහපොළවට පරිසරයේ සබඳ දහමට කෘතගුණ දැක්වීම අනිවාර්යම කළ යුතුයි. ඒ නිසාමයි අපි බ්‍රහස්පතිදා නුගසවනේ අවසාන විශේෂාංගය මහපොළ විශේෂාංගය ඔබට හැමදාමත් අරගෙන ඉන්නේ. අපි තෝරාගන්නේ අපේ රටේ ඉන්න පාසල් දරුදරියන්. මොකද දරුවන් තමයි රටේ අනාගතය. ඔවුන්ගේ ඉඳලම කළගුණ දැක්වීම කෘතගුණ සැලකීම ආරම්භ කරොත් මං හිතන්නේ පරිසරයෙන්ම පටන් ගත්තොත් අපිට යහපත් අනාගතයක් නිර්මාණය කරන්න හැකියාවක් තියෙනවා. සබඳ දහමට මූලිකත්වයක් බදමින් අද අපි තෝරගත්තේ පානදුර අගමැති බාලිකා මහාවිද්‍යාලය විද්‍යාලය නියෝජනය කරමින් විදුහල්පතිනි ඒ වගේම සහකාර විදුහල්පතිනිය සහ දේනියන් දෙදෙනෙක් අපේ මැදිරියට ඇවිල්ලා තියෙනවා ක්‍රියාකාරකම් කිහිපයකට අපි කරනවා බලන්න මැදිරිය බොහොම ලස්සනයි හරිත පැහැයෙන් බොහොම ලස්සනට අලංකාර වෙලා තියෙනවා දිනේෂ් ඔව් ඔවුන්ගේ මට පේන හැටියට ඔවුන්ගේ නිල පාටත් කොළ පැහැති හරිත වර්ණයේ සැහැණ ප්‍රියතාවයක් දක්වන බව මැදිරිය සාක්ෂියක් හසු කරනවා. ඒ සියල්ල මැද්දේ ගරු විදුහල්පතිතුමිය මාලති නිලම් ප්‍රනන්දු මහත්මිය ඉන්නා පිටේ කයිබන් කියලා පිළිගන්නවා. ඒත් එක්කම සහකාර විදුහල්පතිනි දසන්ති පෙරේරා මහත්මියත් ඉන්නා පිටේ කයිබා. අදයි එක නෙවෙයි පානදුර අගමැති බාලිකා විද්‍යාලයේ මේ හරිත වර්ණයට ආදරය කරන්න පටන් ගත්තේ නේ. ඔව්. මේ පානදුර අගමැති බාලිකා විද්‍යාලයේ දැන් ආරම්භ කරලා අවුරුදු 42ක් වෙන කෙටි කාලයක්. ඒ වුණාට පානදුර නගරයේ තියෙන ජනප්‍රියම පාසලක් බවට පත් වෙලා තියෙනවා. ඒකේ රහස තමයි මම දකින්නේ ඒ විද්‍යාලයේ තියෙනවා සහභාගීත්ව කළමනාකරණය හැම වෙලාවෙම ක්‍රියාත්මක කරන්නේ. විදුහල්පතිනිය, ඒ වගේම ආචාර්ය මණ්ඩලය, දෙමාපියෝ, දරුවෝ ඔක්කොම එකට තමයි කටයුතු කරන්නේ. ඒ නිසා මම හිතන්නේ ළමයින්ට අධ්‍යාපනය කියන විෂය නිර්දේශයට අමතරව ලස්සන පරිසරයක් හොඳ දැකුමකල් පරිසරයක් පවත්වාගෙන යන්න අද වෙනකම්ම හැකියාව ලැබිලා තියෙනවා. කොහොමද සහකාර විදුහල්පතිතුමිය මේ කටයුත්තට ඔබේ දායකත්වය අරගෙන ඉන්නේ? මම මේ පාසලට සම්බන්ධ වෙන්නේ 2020 වර්ෂයේ ඉඳලා. ඇත්තෙන්ම මම පාසලට එද්දිත් අපේ විදුහල්පතිතුමිය කිව්වා වාගේ හරිම ලස්සනයි දැකුම් කළු පරිසරයක් තිබුණේ. ඉතින් මමත් පරිසරයට ආදරය කරන කෙනෙක් විදිහට නිතැතින්ම සම්බන්ධ වුණා. විදුහල්පතිතුමියන් මට ඒ වගකීම පැවරුවා ඔබතුමියට හැකි කරගෙන යන්න. අද මේ වෙනකොට අපි ඒ ගමන ඇවිල්ලා විශාල ජයග්‍රහණ ප්‍රමාණයකුත් අත් කරගෙන ඉන්නවා. මොනවද විදුහල්පතිතුමියනි මේ අත්පත් කරගෙන තියෙන ජයග්‍රහණ? ඇත්තෙන්ම කියන්න සතුටුයි. දැන් මම විදුහල්පතිනිය වෙලා අවුරුදු 9කට වැඩි කාලයක් මේ විද්‍යාලයේ අඛණ්ඩවම ඵලදායිතා සම්මාන ලැබලා තිනවා. ක්‍රීඩා ජයග්‍රහණ, සෞන්දර්ය අංශයේ ජයග්‍රහණ, ඒ විතරක් නෙවෙයි. අපි කියන්න සතුටුයි MA සායතනය 2021 වර්ෂයේදී MA සියුන්කෙලා ආයතන අධ්‍යාපන අමාත්‍යංශත් එක්ක සම්බන්ධ වෙලා පරිසර තිරසර වැඩසටහනක් පැවැත්තුවා. ඒ වැඩසටහනේදී අපේ විද්‍යාලයේ පහන් මා සිතුම්දි දියණිය අද සහභාගී වෙලා තියෙනවා. ඒ දියණිය ප්‍රථම ස්ථානය හිමි කරගන්නට සමස්ත ලංකා මට්ටමේ හැකියාව ලැබුණා. ඉතින් ඒ ඔස්සේ අපි ඇත්තටම තීරණය කළා විද්‍යාලයේ ආදර්ශ ගෙවත්තක් සකස් කරන්න ඕනේ කියන එක. ඒ අනුව මොකද පහුගිය කොවිඩ් වසංගතයේදී අපිට දැනුණා
අපි දරුවන්ට මොකද දරුවා කියන එක තමයි මම කියන්නේ ද වැදගත්ම ස්ථානේ තමයි පාසල ඕනෑම කෙනෙක්ගේ පාසල් කාලේදී ඉගෙනගත්තු දේවල් තමයි අපි ජීවිතේ ලොකු නාම කරන්නේ එහෙම නැතු ලොකු නාම අපි අමුතෙන් අලුත් දේවල් ඉගෙන ගන්නව නෙවෙයි හොඳ ගුණධර්ම ආකල්ප මේ හැම දෙයක්ම ගොඩනැගෙන්නේ පාසල් පද්ධතිය තුලින් අනාගත පුරවැසිය කෙනෙක් කෙනා බිහි කරන ස්ථානේ පාසල එහෙමනම් අපේ විද්‍යාලය ඇත්තට දැක්ම ගත්තොත් ගුණවත් නැනවත් දියණියක් බිහි කරන්න එහෙමනම් අපි හැම වෙලාවෙම අධ්‍යාපන ප්‍රතිඵල විතරක් නෙවෙයි ඒ වගේම මේ ගුණවත් බවට අදාළ සෑම දෙයක්ම මම හිතන්නේ අපි පාසලකින් කළ යුතුමයි එහෙම වුණොත් තමයි ඒ කටයුත්ත සාර්ථක වෙන්නේ මම හිතන්නේ අපිට සතුට වෙන්න පුළුවන් වෙන්නේ අපේ වෘත්තිය තුලින් දැන් අපේ මේ විශේෂාංගය අපි හඳුන්වා දෙන්නේ මහපොළොව කියලා. ඇත්තට මහපොළොවයි තිය අපේ අනාගත પરම්පරාවට. හැබැයි දැන් එහෙම කිව්වම ජයනි ගොඩක් කියලා හිතන්නේ මේ 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 දේවල් අර පිරිමි මෙදිහත් වීමෙන් සිදු විය යුතු කාරණා කියලා. ඒතරතුරේදී දැරියක් සමස්ත ජයග්‍රහණයේ ඇගේ නමට ලියව ගන්නවා. මේක හරි අපූර්ව කතාවක්. ජයග්‍රහයකව උතන ඉන්න. ඔව් ඇයි ඉන්න පහන් මා සිතුම්දි තමයි ඉන්නේ. ඇය මේ අද අපි මේ දිනේෂ් මේ ස්මාර්ට් ඇග්‍රිකල්චර් කියන කන්සෙප්ට් එකත් එක්ක තමයි මේ මේ ක්‍රියාකාරකම් කරන්න තෝරගත්තේ. ඇය නිර්පාංශ වගාවක් කරන හැටි අපිට ප්‍රායෝගිකව මෙතනදී කියලා දෙන්න සූදානම් ඉන්නේ. වගේම සේමිලා නිෂාදිනි අය මේ අතු කැබිලි මුල් අද්දව ගන්න කොහොමද කියන මේ ක්‍රියාකාරකම් තමයි කරන්නේ. අපි එහෙනම් පොඩ්ඩක් බලමු නේද කොහොමද කරන්නේ කියලා. හරි. මුලින්ම එහෙනම් මොකද පහන් මා පටන් ගමුද අපි. මොකද දැන් අපි කරන්නේ? ඔව් ඇත්තටම මම අද කරන්න යන්නේ සුහුරු කෘෂිකර්මාන්තය යටතේ සුහුරු ගෙවත්ත සංකල්පයේ අපි වැඩිපුරම අරමුණු කරන ජලරෝපිත වගාව ගැන කතා කරන්නයි මම අද යන්නේ. ඇත්තටම කිව්වොත් මේ ජලරෝපිත වගාවට මම යොමු වුණ ආකාරය ගැනත් මම පොඩ්ඩක් කතා කරන්නම්. ඇත්තටම MS ආයතනයත් අධ්‍යාපන අමාත්‍යංශයත් එකතු වෙලා සංවිධානය කරන MS ඉකෝගෝපියෝන් පාසා තිරසර සංවර්ධන වැඩසටහන තුලින් තමයි මම ඇත්තටම සුහුරු කෘෂිකර්මාන්තයට පෙළඹුණේ. ඒ අතුරින් මගේ පාසලේ සහයෝගය ඇතුව මම මේ වෙනකොට සුහුරු ගෙවත්ත සංකල්පය ගොඩනගාගෙන ජනතාව අතරට මේක දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වමින් කරගෙන යනවා. ඉතින් පාසලෙත් මම ආදර්ශ සුහුරු ගෙවත්තක් ඉදි කරලා තියෙනවා. ඒ වගේම පාසලේ සහයෝගය ඇතුව ඒ වගේම නිවසෙත් ආදර්ශ සුහුරු ගෙවත්තක් ඉදි කරලා තියෙනවා. ඉතින් මේ සුහුරු ගෙවත්ත සංකල්පය වෙන්නේ අඩු ඉඩකඩක අඩු කාලයකින් අඩු ශ්‍රමයකින් වැඩි ඵලදායක් ලබා ගන්න එක. ඉතින් ඒකදී අපි ජලරෝපිත වගාව තමයි වැඩිපුරම අරමුණු කරන්නේ. මොකද මේක ඇත්තටම අපිට දිලීර හානි ඒ වගේම කෘමි හානි බොහෝ අවමයි. ඒ වගේම තමයි මේක අපිට නඩත්තු කිරීමක් කරන්න ඕනේ නැහැ අපි පැලේ රෝපණය කරාට පස්සේ. ඉතින් අපි දැන් බලමු කොහොමද ජලරෝපිත වගාවක් ඉතාම සරලම ආකාරයෙන් හදාගන්නේ කියලා. ඒ සුහුරු ගෙවත්ත නිර්මාණය කළා තමයි ඇයට ජයග්‍රහණයකුත් හිමි වෙන්නේ. ඒක නත් අපි නැවත වතාවක් මතක් කළා. අපි එහෙනම් පටන් ගමු පළවෙනි පියවරේ. ඔව්. අපිට මේක ඇත්තටම ජලරෝපිත වගාව කියන්නේ සංකීර්ණ තේමාවක් උනත් අපිට ඉතාමත් සරල අන්දමින් කරන්න පුළුවන්. අපිට නිවසේ ඉවතලන දේවල් භාවිතයෙන් මේක කරන්න පුළුවන්. ඉතින් මම අද භාවිතා කරන්නේ ඉවතලන සෝස් කෑන් එකක්. මෙන්න මේ විදිහට ඉවතලන සෝස් කෑන් එකක් අපිට මේ ආකාරයට කොටස් දෙකකට කපාගෙන මේ උඩු කොටසට අපිට පුළුවන් මේ විදිහට දැලක් සම්බන්ධ කරගන්න. මුලින්ම අපි මේ දැල සම්බන්ධ කරගමු. අපිට පුළුවන් අපි දාන්න දැල් ගෝණි වලින් ඒක එකත් අපි ඉවත දාන දෙයක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ නේද මේ දැල් ගෝණි කෑල්ලක්. මේ තියෙන්නේ. මේ වගේ දේවල් අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපි ඒක හොඳට කට ගැට ගහ ගන්නවා නේද? ඔව්. හොඳට අපි මේක හොඳට සවි කරගත්තට පස්සේ අපි උඩු කොටසට මේ විදිහට අපි ඒකට පොල්ලිලි චිප්ස්. ඒ කියන්නේ අපි දන්නවනේ පොල්ලිලි කැබලි කරපු පොල්ලිලි අපි උඩු කොටසට, ඒ කියන්නේ අපි අර කට කට ගැට ගසාගත්තු කොටසට අපි මේ විදිහට පොල්ලිලි චිප්ස් එකතු කරගන්න ඕනේ. ඒ කොටස වැහෙන්නම එකතු කරනවද? ඔව්. අපි හොඳට ආවරණය වෙන විදිහට අපිට අපි දැන් ඇත්තට මම අද සූදානම් වෙලා ඉන්නේ නීරමුල්ලියේ දඬු කැබලි සිටවන්න. අපිට ජලරෝපිත වගාවේදී ගොඩක් දේවල් මේකේ රෝපණය කරන්න පුළුවන්. නමුත් මම අද භාවිතා කරන්නේ අපි නිවසෙන් අපි භාවිතා කරාට පස්සේ ඉවතලන නීරමුල්ලිය දඬු කැබලි කීපයක් හිටවගත්තු හයිඩ්‍රොපොනික් එකකින්, කියන්නේ ජලරෝපිත බඳුනකින්. හරි, පහන් නීරමුල්ලිය මේ ශාකෙන් කොටසක් කපා ගන්න හදන්නේ නේද? අපි මේ විදිහට දඬු කැබල්ලක් කැබලි කීපයක් කපා ගමු. ඒක මේ උඩ කොටසෙන් උනත් කමක් නැද්ද? ඔව්. ඕන තැනකින් පුළුවන් අපිට කපන්න නේ.
නීරමුලේ බොහොම ගුණවත් ආහාරයක් මේ පරිප්පුවෙම දාලා ගොඩක් කලාවට අපේ ගෙදර අය හදනවා. හරිම රසවත් ගුණවත් ආහාරයක්. හරි අපි දැන් කොටස් දෙකක් කපා ගත්තා. දැන් අපි මේ විදිහට අපි කලින් ගත්ත යට කොටසට ජලය පුරවා ගන්න ඕනේ. ඇත්තටම මේ බඳුනට ඇත්තටම සාමාන්‍යයෙන් ජල රෝපිත වගාවේදී පාවිච්චි කරන්නේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ඇල්බර්ට් සොලියුෂන් ද්‍රාවණය. නමුත් මම අද මේකෙදි කාබනික පොහොරක් කාබනික දියර පොහොරක් තමයි භාවිතා කරන්නේ. ඉතින් කාබනික දියර පොහොර යොදා ගන්න ලොකුම හේතුව තමයි අපි හැමෝම ආසයි වස විසින් තොර ආහාර පරිභෝජනය කරන්න. ඉතින් මම ඒක නිසා අද නිවසේ සකස් කරගත්තු අපි පාසලේ සකස් කරන දියර පොහොරක් තමයි යොදා ගන්න හදන්නේ. මේ තියෙන දියර පොහොර නේද? ඔව්. අපි වතුරත් හරි අඩක් විතර එකතු කරා නේද පහන්න? ඔව්. බඳුනෙන් අඩක් වෙන විදිහට ජලය පුරවලා අපි දැන් කාබනික දියර පොහොර එකතු කරගමු. ඒකේ අනුපාතයක් තියෙනවද වතුරට එකතු කරනකොට? සමානුපාත වලින් අපි යොදා ගන්නවා. සමානුපාත වලින්. මේ විදිහට අපි එකතු කරගන්න ඕනේ. ඒ දියර පොහොර හදාගත්ත විදිය ගැන පොඩි හරි අදහසක් දෙන්න. අදහසක් තිබුණොත් හොඳයි. මේ දියර පොහොර මම හදාගත්තේ අපි කවුරුත් දන්න වැටමාර එහෙමත් නැත්නම් ඇල්බීසියා කොළ භාවිතා කරලා අපිට පුළුවන් ඕනි නම් ඒක පල් කරලා ඒක දාන්නත් පුළුවන් නැත්නම් මම මෙතනදී යොදාගත්තේ ඒක හොඳින් කොටලා යුෂ කරලා ඒ දියර පොහොරක් ලෙස සකස් කරගෙන තමයි මම මෙතනදී භාවිතා කළේ. දැන් අපි මේ උඩි කොටස මේ විදිහට යටි කොටසේ බහලන්න ඕනි. කොහොඳින් වැහෙන විදිහට තමයි සම්බන්ධ කරගන්න. සම්බන්ධ කරගන්න ඕනි. ඊට පස්සේ අපි ගත්ත දඬු කැබලි අපි යට පත්‍ර ඉවත් කරන මේ ආකාරයෙන් අපි සිටවා ගන්න ඕනි. අපි මේ දාගත්ත මිස්තරය ටිකක් ඝන කමට වැඩිපුර ප්‍රමාණයක් එකතු කරලා තියෙනවද? ටිකක් වැඩිපුර අපි එකතු කරා නේද? ඔව්. අපි ගොඩක් සාමාන්‍යයෙන් දඬු වලට රඳව අපි ඇත්තටම මෙතනදී පොල්ලි කැබලි භාවිතා කරන්නේ ආධාරකයක් වශයෙන් විතරයි. මේකේ පෝෂක ද්‍රව්‍ය වෙන්නේ දියර පොහොරයි. ඉතින් මේ තියෙන ඉතාමත් සරල ආකාරයෙන් හදාගත්තු ජල රෝපිත බඳුන ඒ ආකාරයෙන් හිටවා ගන්න ජල රෝපිත බඳුන මේ තියෙන හොඳින් වැඩුණු නීරමුල්‍ය ශාකයක්. ඉතින් මෙන්න මේ ආකාරයෙන් යටින් කොච්චර කාලයක් විතර ගියාද පස්සේද පහන්නවා? මේකට නම් කී ඇත්තටම කිව්වොත් මාසයක් විතර කාලයක්. හොඳින් මුල් ඇදලා මේ ආකාරයෙන් අපිට පළදාව නෙලා ගන්න පුළුවන්. අපි එතකොට මේ එකතු කරපු මේ වතුර සහ මේ කාබනික පොහොර අපි අයින් කරන්නේ නැද්ද? වතුර ටික එහෙමම තියනවා නේද? ඔව්. ඔකේ කාලයක් යනකොට මේක දැන් මාස දෙකක් විතර යනකොට මේකේ පැලේට උරා ගන්නකොට ටික ටික අඩු වෙනවා. අඩු වෙනවා. එතකොට මාස දෙකකින් විතර මේකේ වතුර මාරු කරාම හරි කාබනික තියෙන පොහොර. හරිම සරලයි. බොහොම පැහැදිලි වෙයි කියලා දුන්නා. ඉතින් මේ වගේ දක්ෂතා දරුවන්ගෙන් දකින්නකොට අර කිව්වා වගේම විදුහල්පතිනියට එතකොට සහකාර විදුහල්පතිනියට කොයිතරම් නම් සතුටුද නේද තමයි අනිවාර්යයෙන්. අනිවාර්යයෙන්. දැන් මේ 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 වගේ තත්ත්වයන් බ්ලොක් ප්‍රශ්නයක් තමයි. දැන් මේ වගේ දේවල් වලට යොමු වෙනකොට දරුවන්ගේ අධ්‍යාපනය මග හැරෙයි. ඒ ප්‍රශ්න එනවා. කොහොමද මේ දරුවෝ ඒවට උදාහරණ සපයලා තියෙන්නේ? මං හිතන්නේ ඒක අපේ රටේ තියෙන වැරදි මතයක්. දැන් ඒක ගොඩනැගිලා තියෙන්නේ දැන් කියලා මං හිතනවා. මොකද මගේ පාසල් කාලේ ගත්තොත් අපි ගොඩාක් අධ්‍යාපනයේ වගේම නේද විශ්වවිද්‍යාල යන ඉගෙන ගත්තා. ඊට අමතරව සෑම බාහිර වැඩ කටයුත්තක්ම පාසල් කාලේදී කළා. එහෙනම් ඒකෙන් ළමයින්ට දන්නේ නැති කාල කළමනාකරණය කර ගැනීම මං හිතන්නේ හැම ළමයෙන්ම දැනගන්න ඕනේ. දැන් ගෙදර ඉස්කෝලේ ඉගෙනගෙන ගියාට පස්සේ ගෙදරදී වැඩි කාලයක් තමන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය විදිහට කාලය යොදා ගන්න. එහෙම වුණොත් ඒ කියන්නේ පාසලක කියන්නේ විෂය විතරක් උගන්වන්න බෑ. කාලේ අපි එතකොට මේ ළමයින්ට සමහරවිට හවස් වරු ඉඳ ගන්නව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උදෑසන ඉන්න කියනව වෙන්න පුළුවන්. නිමාඩු දින යොදා ගන්නව වෙන්න පුළුවන්. ඒ ආකාරයට මේ වගේ වැඩවලට දරුවන්ව යොමු කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි අධ්‍යක්ෂින් දරුවන්ට ලබන්න පුළුවන් වෙන්නේ. වර්තමානයේදී අපි හිතන දන්නවනේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනවා අනාගතේ 2024 දී. ඒකෙදි බලාපොරොත්තු වෙන්නේ ලෝකයේ කේසෑම් දරුවෝ බිහි කරන්න. කේසෑම් වලදී දැනුම ආකල්ප කුසලතා විතරක් නෙමෙයි. ඒ වගේම එම් එකෙන් කියවෙන්නේ මයින්ඩ්ෆුල්නස්. ඒ කියන්නේ හොඳ චිත්තවේගීය දරුවන් ඇති කරන්න. එහෙනම් ඒ කාර්යයන් මම හිතන්නේ මේ වගේ වැඩසටහන් වලින් ඉෂ්ට වෙනවා. අනිවාර්යයෙන්ම. ජාතික රූපවාහිනියට ඇත්තටම මම අගය කරනවා මේ වැඩසටහන ගැන. ස්තුතිවන්ත වෙනවා. මොකද අනාගත රටේ අපේ රටේ පුරවැසියව හොඳ මාර්ගයකට යවන්න පාසල් කාලයේ මේ වගේ වැඩසටහන් පෙන්වීමෙන් අපේ දරුවෝ තව තවත් දිරිමත් වෙනවා. සහකර විදුහල්පතිතුමා මට කෙටියෙන් කිව්ව කොහොමද අම්මලා තාත්තලාගේ දෙමව්පියන්ගේ
මේ සම්බන්ධයෙන් තියෙන නැඹුරුව? ඇත්තෙන්ම හරිම අගය කළ යුතුයි. අපේ පාසලට ලොබිශාල ශක්තියක් අපේ පාසල් ප්‍රජාව. ප්‍රජාව කියලා මම අදහස් කරේ දෙමව්පියන් පමණක් නෙමෙයි, අනද්දින කාර්ය මණ්ඩලය, අපේ ආචාර්ය මණ්ඩලය, පරිපාලනයට සම්බන්ධ අනිකුත් නිලධාරීන් සියලු දෙනා. අපිට මේ ගෙවත්ත නිර්මාණය කිරීමේදී විශාල දායකත්වයක් දැක්වුවා. විශේෂයෙන් අපි ගෙවත්තේ විශේෂාංග රැසක් වෙනත් තැන්වල අපිට දකින්න නොමැති විශේෂාංග රැසක් අපි කරගෙන යනවා. ළමයින්ට අත්දැකීම් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලස්වන්න ඒ අයගේ ගෙදර තියෙන දේවල් බීජ පැල අපිට ගෙනත් දෙනවා. ඒ වගේම පාසල් ගෙවත්තේ ඒගොල්ලන්ගේ අත්දැකීම් අපිට බෙදලා දෙනවා. දෙමව්පියන් විශාල දායකත්වයක් දැක්වුවා. ඇත්තට මේ වෙලාවේ මම ස්තුතිවන්ත වෙනවා අපේ දෙමව්පියන්ට සහ අනිකුත් පාසල් ප්‍රජාවට. අපේ ජයග්‍රහණ පසුපස තිබුණ යෝධ ශක්තිය ඔබයි. ශේමිලා දුවත් ඉන්නවා නැස්තිලා නේද? ඔව් අපිට තව ක්‍රියාකාරකමක් තියෙනවා. ශේමිලා නිශාදිනී දියණිය ඉන්නවා. මේ අතු කැබලි වලින් මුල් අද්දවා ගන්න කොහොමද කියන ක්‍රියාකාරකම කරන්න පුතේ අපි ඉක්මනින් කරලා පෙන්නමු. අපිට පොඩි වෙලාවයි තියෙන්නේ. අපි අපේ සුහුරු ගෙවත්ත ඇතුලේ අතු කැබලි මුල් අද්දවාගෙන ශාක ලබා ගන්නවා. එතකොට ඒ සඳහා අපි අලුත් විදිහක ඇටවුමක් පාවිච්චි කරනවා. මේකට අපි කියනවා ඒකීය සූර්ය ප්‍රචාරක ව්‍යුහය කියලා. එතකොට මෙතනදී අපි සාමාන්‍යයෙන් අතු කැබලි මුල් අද්දවා ගන්නවට වඩා වෙනස්. මෙතනදී අපි අතු කැබැල්ල මුල් අද්දවා ගන්න අවශ්‍ය වෙන පාරිසරික තත්ත්වයන් ටික පාලනය කරනවා. ඉතින් එතකොට අපි මෙතනදී පොලිතීන ආවරණයක් යොදලා තියෙනවා. ඒ මගින් මෙතන මේ පරිසරය වැඩි ජල වාෂ්ප ප්‍රමාණයක් තියෙන පරිසරයක් බවට පත් කරනවා. ඉතින් මෙතන උෂ්ණත්වයත් සාමාන්‍ය පරිසරයට වඩා වැඩි ප්‍රමාණ අගයක තියෙනවා. එතකොට අපි මේ දඬු කැබැල්ල මුල් අද්දවා ගැනීම වේගවත් වෙනවා. ඉතින් මේක පහසුවෙන් අපිට නිවසේදී වුණත් හදාගන්න පුළුවන්. එතකොට මේ ක්‍රමය ඉතාමත් සරලයි. මේකෙන් වේගවත් මුල් වර්ධනය වීමත් සමයි සිද්ධ වෙන්නේ. සාමාන්‍යයෙන් අපි හැමෝම දන්න ක්‍රියාවලිය තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. බොහොම පහසුවෙන් අපිට හදාගන්න පුළුවන්. දියණිය පැහැදිලිව විස්තර කරා. ඒ නිසා මම හිතන්නේ අපිට තවත් ක්‍රියාකාරකමක් වශයෙන් මේක පෙන්වන්න දෙයක් නැහැ. පාසල් යන දරුවෝ හරි සරල විදිහට දන්නවා කොහොමද මේ ක්‍රියාකාරකම කරන්නේ. ඔය ශෙමිලාගෙන් මම කැමති දැනගන්න සාමාන්‍යයෙන් අපි ඔය ක්‍රමේ නැතුව දණ්ඩක් හිටවලා සහ ඔය ක්‍රමෙන් දණ්ඩක් හිටෙව්වම කොච්චර විතර කාල වෙනසක් තියෙනවද මුල්ලාදීන්නේ? එතකොට දැන් අපි සාමාන්‍යයෙන් දණ්ඩක් හිටෙව්වොත් එහෙම ඒ දණ්ඩට අවශ්‍ය පාරිසරික තත්ත්ව ටික හරියට ලැබෙන්නේ නැහැ. ඉතාමත් දුර්ලභ විදිහට තමයි එකක් පැලවුනොත් පැලවෙන්නේ. එතකොට මෙතනදී අපි වැඩි සාපේක්ෂ ආර්ද්‍රතාවක් දුන්නොත් විතරයි ශාකයක අතු කැබැල්ලේ මුල් ඇදීම වේගවත් වෙන්නේ. ඒ වගේම තමයි හොඳ උෂ්ණත්වයක් තියෙන්න ඕනේ ඒ මුල් ඇදීම වේගවත් වෙන හෝමෝන ක්‍රියාත්මක වෙන්න. අපි මේ ආවරණය ඉවත් කරන යම් කිසි කාලයක් තියෙනවද? මේක අපි සති දෙකක් විතර යද්දී මේකේ මුල් ඇදීම සිද්ධ වෙලා තියෙනවා. එතකොට අපිට පුළුවන් මාසයක් විතර යද්දී මේ ඉතාමත් හොඳ සාර්ථක ශාකයක් ලබා ගන්න. ඔය ඇලස්කාවේ යෝධ එළවලු වෙන්නේ වැඩි වැඩි කාලයක් ඔවුන්ට සූර්යාලෝකය ලැබෙන නිසා. ඒ නිසා වගාවට සූර්යාලෝකය සැහැණ වැදගත්. තව පවතින තත්ත්වය ඉතාමත් වැදගත්. මේ දරුවෝ එක හඳුනගෙන තියෙනවා. ඉතාමත් සරල ශිල්පීය ක්‍රම ඔස්සේ ඔවුන්ට ඒක තමන්ගේ පැලියට ලබා දෙන්න පුළුවන්කම හම්බෙලා තියෙනවා. පැල වගේ දරුවෝ ටිකක් මහ වෘක්ෂ බවට පත් කරන කටයුත්තට ඔබතුමීලා ලබා දෙන සහයෝගයට බොහොමත්ම ස්තුතියි. අපේ ගෞරවනීය ස්තුතිය පානදුරාගමති බාලිකා විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමීරෙත් එක්කම සහකාර විදුහල්පතිනියට පහන් මා සේමිලා සුබ අනාගතයක් අරතවත් අනාගතයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන බොහොම ස්තුතියි. අපි එහෙනම් අදට සමුගමුනේ. අපිත් සමුගමු. මෙහෙම ස්තුතිවන්ත වෙන ඔබටත් අද පැය තුනක කාලයක් නුගසෙවණත් එක්ක රැඳිලා හිටියා. හෙටත් අපි බලාපොරොත්තු වෙන උදෑසන 8ට සිකුරාදා නුගසෙවණ ඉන්න බව මුණ ගැන එතෙක් ප්‍රාර්ථනා ඔබට යහපත් දවසක්. ආයුබෝවන්.